වහන්සේ අපට ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධ වෙලා විරුද්ධ වුණා. නමුත් ප්‍රවාසයෙන් පාරිභෝගිකයන් වෙනත් පන්ත සම්මතයකට විරුද්ධව කියනවා. ඒක මේ දෙකේ අත්හම මේ විවාදයේ විරුද්ධව අත්හමනවා. ඒක ඉතින් සම්පූර්ණයෙන් වෙනස් කතාවක් තිබුණේ ත්‍රිපිටක සංරක්ෂණ පනතේදී තිබිච්ච දෙය. ඔය ගැන මම ප්‍රසිද්ධියේ කතා කරන්න ගියේ නෑ. ප්‍රශ්නේ අහපු ඉඳ උත්තරයක් දෙන්නම්. ත්‍රිපිටක සංරක්ෂණ පනතේදී ගෙනාපු තර්කය මේක අපි සංඝ සභාවේ කතා කරානේ. ඒතර සංඝ සභාවේදී කතා කරපු තර්කය තමයි සිරදඬුවම් ලබා දෙනවා නම් දඩ මුදලක් නියම කරනවා නම් ඒක ලංකාවේ තියෙන පවතින දණ්ඩ නීති සංග්‍රහය නැත්නම් නීති ක්‍රමයේ හැටියට සිරදඬුවමක් දෙන්නට වෙන්නේ අනිවාර්යයෙන් මහා අධිකරණ විනිසුරුවරයට. දඩ මුදලක් ගහන්න වෙන මහා අධිකරණ විනිසුරුවරයට. මහා අධිකරණ විනිසුරුවරයෙක්ගේ නියෝගයෙන් තුරව සිරදඬුවම් දෙන දඩ මුදල් ගහන ක්‍රම නැහැ වෙන. තව තවත් පොඩි පොඩි වෙන වෙන ක්‍රම වේද ඇති. නමුත් අපි දන්න තරමින් එහෙම කරන්න බෑ. මේක මහා අධිකරණ විනිසුරුවරයෙක්ව මහේස්ත්‍රාත් අධිකරණ වගේ දෙයකින් තමයි කෙරෙන්නට ඕනේ. මහා අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ වලින්. මේක මහා අධිකරණයට තමයි යවන්නේ මේ 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 පනත සිපිරේ සංරක්ෂණ පනත. නමුත් එතකොට මෙයාට තමයි අන්තිර ඉන්නේ. දැන් ත්‍රිපිටක සංරක්ෂණ පන මණ්ඩලයෙන් යම් තීන්දුවක් දෙනවා. මෙයා ධර්ම විනය විකෘති කරා කියලා. හරි තීන්දුව හරි කියන්නේ ඔය දැන් ධර්ම විනය හරි නියමිත තීන්දුව ලබා දුන්නා. චූදිතයා ගිහිල්ලා එයා මේ අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ මහා අධිකරණ විනිසුරුවරයාට ත්‍රිපිටක සංරක්ෂණ පනතෙන් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් ලබා දෙන තීන්දුව ඒක විශේෂඥ තීන්දුව පමණයි. ඒක අවසාන තීන්දුව නෙවෙයි. අවසාන තීන්දුවේ සඳහන් වුණත් ඒක නැවත චැලෙන්ජ් කරන්න පුළුවන්. මොකද ඒ තීන්දුවට අනුවම අනිවාර්යෙන් දනුවම් දෙන්න ඕන කියලා එකක් නැහැ. මහා අධිකරණ විනිසුරුවරයා තමයි අන්තිම දනුව දෙන්නට ඕනේ. ඒත් බැරි වෙලා හරි චූදිත ස්වාමීන් වහන්සේ සාකච්ඡා කතා කරොත් එහෙම මම මේකට ඉරහිව චැලෙන්ජ් කරනවා. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට ඉරහිව චැලෙන්ජ් කරනවා. නැත්නම් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් කියපු එකමයි මමත් කිව්වේ කියලා කිව්වොත් එහෙම. දැන් මේ මොනවා හරි ප්‍රශ්නයක් ගෙනාපු ගමන් චූදිතයා මහා අධිකරණ විනිසුරුවරයාට වෙනවා මේක ගැන තීන්දුවක් ගන්න. එයාට විමසන්නට වෙනවා. අනිවාර්යෙන් ඒක සාමාන්‍ය සරල නීතියක් ඒක. එතකොට අවසානයේදී ත්‍රිපිටකය විකෘති කරාද නැද්ද කියන අවසාන තීන්දුව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ දීපු තීන්දුවත් හරිද වැරදිද ආදී මේ සෑම දෙයක්ම නැත්නම් අඩුමතරමේ අරයාගේ තීන්දුව ත්‍රිපිටක සංරක්ෂණ පන්දර එකඟද නැද්ද කියන එක පවා තර්ක විතර්ක මැදේ යන්නේ වෙන්නේ. ඉතින් ලෝයේ මෙහෙන් කතා කරනවා මේ ලෝයේ මෙහෙන් කතා කරනවා. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලෙ මෙහෙන් කතා අන්තිමට තීන්දුව ගන්න වෙන්නේ මහා අධිකරණ විනිසුරුවරයාට. ඕක තමයි එතන තිබිච්ච ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙන් මිදෙන්නට බැහැ ලංකාවේ තියෙන නීති ක්‍රමයෙන්. ඒක විදෙන්නට බැහැනේ. එතකොට ඒ ප්‍රශ්නේ එනකොට අන්තිමට සංඝයාට මං කිව්වේ සංඝ ස්වාමීන් එතන ඉන්න ස්වාමීන් වහන්සේලා තීරණය කරේ විශේෂ ප්‍රශාන්ත දාල්දී අල්විස් ජනාධිපති නීතිඥුමායික එකඟ වෙනකොට ඒක අනුමත කරනකොට එතනිටු මහා සංඝයා විශේෂ ස්වාමීන් වහන්සේලා තීරණය කරා එහෙමනම් මේක ලොකු ප්‍රශ්නයක්. මේක ලොකු ගැටලුවක්. ඒ නිසා මේ පනත ඉවත් කරගත යුතුයි කියන එක කියුණා. මේක වෙනස් කරගත යුතුයි. මේක වෙනස් කරන්න සම්පූර්ණයෙන් අලුතෙන් ලියන්න කියලා කියවුනේ මේක. මේක කියවන ලොකු වැඩිත් එක්ක මේක එක අලුතෙන් ලියන්න මේ පනත. මොකද උන්නාසලාගේ යෝජනාව උනේ මහා අධිකරණ විනිසුරුවරයෙක්ට අවසාන තීන්දුව යන්නේ නැති විදිහට පනත ලියන්න කියලා. දඬුවම් දීමක් කෙරෙන්නට ඕනේ යම්කිසි නෛතික ක්‍රමයක් බලයක් තියෙන්නට ඕනේ. බෞද්ධ කොමසාරිස්තුමා හරහා හරි මොන හරි දෙයක් කරන විදිහට කටයුතු කරන්න. නමුත් අනිවාර්යෙන් සිරදඬුවම් දීම හෝ දඩ මුදල් දීම වගේ බරපතල දඬුවමට ගියේ නැත්නම් ඒ මණ්ඩලේ හදපු අය බලාපොරොත්තු වෙන ඉලක්කය ඉෂ්ට කරගන්න බෑ. එහෙම දෙන්නම නම් මහා අධිකරණ විනිසුරුවරේ ගාවට යන්න වෙනවා. මේ කොමසාරිස්ට බෑනේ සිරදඬුවම් දෙන්නේ. කොමසාරිස් බෑ දඩයක් ගන්න. කොහොම ගියත් අතන්න තීන්දුව යනවා. ඉතින් මේක එතකොට ඒකට නොයන විදිහට හදනවා නම් සිරදඬුවම් ඊට පස්සේ මොනවද දඩ මුදල් මේ ඔක්කොම අයින් කරන්නට ඕනේ. ඉතින් මේක සාමාන්‍ය දෙයක් මේක. ඉතින් සිපිරි සංරක්ෂණ පනතට විරුද්ධ වුණා කියලා සමහරු දොස් කියන්නේ. ඉතින් මේ තර්කයට උත්තරයක් නැහැ උන්ට. මම ඔකට මොනවද කතා කරන්න මාධ්‍ය සාකච්ඡාට එහෙම මගේ ස්වභාවයක් නැහැ වගේ දෙයක් කරන්න සහ පන්තියකත් මම කතා කරන්නේ නැහැ ඔබතුමා අහපු නිසා මම මේ උත්තරය දෙන්නේ. ඒ නිසා ත්‍රිපිටක සංරක්ෂණ පනතේදී ඒකට විරුද්ධ වීම මම දකිනවා මම ශාසනයේ බොහොම සත්භාවයෙන් කරපු දෙයක්. සහ ඒක නතර වීම මම ශාසනයට මම බොහොම සතුටින් අනුමෝදන් වෙනවා ඒ වෙච්ච සිද්ධිය. ඒක විශේෂයෙන් අපේ රාහුල ස්වාමීන් වහන්සේ මේ අපේ හිටපු මූලිකත්වයේ ගත් අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විශේෂයෙන්ම ඒ අන්තිමට කිව්වා මම රාත්‍රියේ කල්පනා කරලා තීන්දුවකට පැමිණියා මේක නැමුත අලුතෙන් සාකච්ඡා කරලා අලුතෙන් සකස් කරන්නට ඕනේ කියන එක. තුන්වෙනි දවසේදී ඒක උන්වහන්සේලාගේ ආපු තීරණයක්. එහෙම නැතුව අපි බලෙන් දාපු එකක් නෙමෙයි. එතනදී ඒ අදහස අපි තර්ක කරන්න අවස්ථාව ලබා දුන්නා. සහ අපි අදහස ඉදිරිපත් කළා.
අදහස් ඉදිරිපත් කරද්දී ඒ සංඝ මූලික පැනල් එකට තේරුණා මේක ගැටලුවක් තියෙනවා කියලා. ඒක සංඝයාගෙන් ආපු තීරණයක්. අන්තිමට හදපු සායන හසරට පිළිගන්න උනා මේකේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මොනවා හරි ගැටලුවක් එනකොට ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධ වෙච්ච අයට කියලා පහර ගහනවා. ඉතින් ඒකේ පහර ගැනීම මොකද්ද පදනම ඒකේ? පහර ගහන්න කිසිම හේතුවක් නැහැ. මොකද හේතුව කරේ අවසාන තීන්දුව මහාධිකරණ මිනිසුරුවට යනවා කියන එක පෙන්නපු එක. එනිසා මේ පනත ගේන්න එපා කියපු එක. ඒක සංගය පිළිගත්ත ඒක අධික මිනිසුරුවර පිළිගත්ත ඒක. මිනිසමා මිනිසුරුවර කියන්නේ නීතිඥවරු පිළිගත්තා. එහා පැත්තෙන් ආපු නීතිඥවරු පිළිගත්තා. ඔව් මේක නඩුවක් යනවා මේකට. එතකොට සංගය කැමති වුණේ සංගය තීරණය කරා ලොකු සායනහසල තීරණය කරා මේක ගැලපෙන්නේ නැහැ. මොකද අනිත් එක ඊළඟට මහාධිකරණයෙන් තීන්දුවක් දුන්නා කියන්නේකෝ අපිට අවශ්‍ය විදියට. මේක ඇපීල් කරන්නට පුළුවන්. මේක අභියාචනයට යන්න පුළුවන්. මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් එදාට සම්පූර්ණ වෙන කට්ටියක් අතේ බලය තියෙනවා. ඒතර ත්‍රිපිටකය ගැන නිර්වචනය කිරීමේ බලය සංඝයාට ලබන. මේ ප්‍රශාන්ත දාල්දිවලිස් මහත්මයා කියපු ලස්සන කතාවක් තමයි අපේ තියෙනවා ලංකාවේ නඩු තීන්දුවක් ඩ්‍රයිවර් ලයිසන් එකක් ඩ්‍රයිවිං ලයිසන් එකක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉල්ලනකොට ඒ ස්වාමීන් වහන්සේට ඩ්‍රයිවර් ලයිසන් එක දෙන්නේ නැහැ අධිකරණය. ඒකට හේතුව තමයි මහාධිකරණ ඒ කියන්නේ අධිකරණ මිනිසුරුවරයා ස්වාමීන් මේක මාතෘක මතකයි මූලික අයිතිවාසිකම් පෙස්සමත් දුක දයන්නේ කොහොමද අහනවා මේ මහානායකවරුන්ගෙන් මේක පුළුවන්ද බැරිද කියලා. එතකොට මහානායකවරු සියලු දෙනා විරුද්ධ වෙනවා ඩ්‍රයිවර් ලයිසන් එක දෙන එකට. එතකොට අන්තිමට එන තීන්දුව මම අහලා තියෙනවා මට ප්‍රශාන්ත ලාල්දියල්විස් මහත්තයා කියන එක. මේක අන්තිමට තීන්දුව ලෙස එන්නේ ස්වාමීන් වහන්සේලාට තියෙන විනය නීතිය වෙනයි. ඒක මේ අපි කතා කරන සියලු මානව හිමිකම් එහෙම ඒකට අදාළ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට වෙනම නීති සංග්‍රහයක් තියෙනවා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්. විනයක් කියලා එකක් තියෙනවා. ඒකට අනුව කටයුතු කරන්න ඕන උන්වහන්සේලා. ඒ නිසා ඒකෙන් ගැලපෙන්නේ නැත්නම් මහානායකවරු තීන්දුවක් ගන්නවා නම් මේක දෙන්න බෑ කියලා වැළඳිනවා. ඒතර මේ බලන්නේ සංඝයාට ඊතරම් බලයක් තියෙනවා. සංඝයාට ඊතරම් බලයක් තාම රට තුල තියෙනවා. එතුමාගේ තර්කයේ උනේ ප්‍රශාන්ත දාල්දිවලිස් මහත්මයාගේ තර්කයේ උනේ ජනාධිපති නීතිඥවරයාගේ ඔබතුමා ඔබ වහන්සේලා ඒ දැනටමත් තියෙන බලය මේක වට්ටියක මල් වට්ටියක තියලා මහාධිකරණයට ලබා දෙන්න යන්නේ ඔබ වහන්සේ. ඒක කරන්න එපා. තාම බලයක් තියෙනවා යම. හැබැයි ඉතින් අපි කරන්නට ඕනේ ඒ යාන්ත්‍රණය ශක්තිමත් කරගත්තා නම් අපින් ලබා දෙන තීන්දුව යම් ක්‍රමයකට මේකේ වළංගු වෙන ක්‍රමයකට හදාගන්නට පුළුවන්. මේක කෙලින්ම පනතකින් දෙන්න යනවා මේකේ සිරදනුවක් මේවා දෙන්නට ඕනේ කියලා. නමුත් ඒක අවසානයේ වතර වෙන්නේ මහාධිකරණ මිනිසුරුවරයෙක් යට. දැන් මම මොකද්ද ලයිවින් ලයිසන් දෙන එක වලක්ව ගන්න පුළුවන් වුණා. ඒක දෙන එකක් මම දන්නේ ඒක මම දකින්නෙත් ඒක හොඳයි වැලකිච්ච කියන එක. ඉතින් කෙනෙක්ට තව අර්ථකථනයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක වලක්ව ගන්න සයින්හස්සටගේ මේකට බලාත්මක කරන්න පුළුවන් වුණා. සියල්ලෙන් සියල්ල අපිට කරගන්න බැරි වෙයි. නමුත් ත්‍රිපිටක සංරක්ෂණ පනතේ තිබිච්ච අවුල ඒක. ඒ අවුල විසඳ ගන්න ක්‍රමයක් නැහැ. කට්ටිය කියනවා එකතු වෙලා සාකච්ඡා කරන්න. සාකච්ඡා කොහොම කරන්නද? දැන් මේ කරන්නම් 3/2 බලයක් ව්‍යවස්ථාවෙන් 3/2 වීම එකක් සහ ජනමත විචාරණකින් ගිහිල්ලා ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ තීන්දුව අවසාන තීන්දුව වේ. ඒක නැවත අධිකරණයක තර්ක කරන්න හැකේ anu සිරදනුවන් දබහ දිය යුතුයි. හරි මොකක් හරි කියන එකට එන්න ඉතින් 3/2ක් ඕන නම් මම දන්න තරමින් නම් ජනමත විචාරණයකත් ඕන වේ. ඒ වගේ ලොකු ප්‍රොසෙස් එක මේක තියෙන. සා ඊට පස්සේ සුදුසුද ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ වගේ සිරදනුවන් දබහ දේ. ඒ තරම් අධිකරණ දැනුමක් තියෙනවද? ඒ වගේ අධිකරණයේ මූලික නීතිය සම්බන්ධයෙන් තියෙන විශේෂඥ බවක් තියෙනවද? ඉතින් මේක සාකච්ඡා කරා කියලා දවස් ගණන්නේ මාස ගණන්නේ අවුරුදු ගණන් සාකච්ඡා කරද්දී ওই ප්‍රශ්නේ ඉතිරි වෙනවා. ওই ප්‍රශ්නේ තියාගෙන ඉතින් ওই ප්‍රශ්නේ මතු කරලා ඒක පිළිගත්ත සංඝය වහන්සේලා ඊට පස්සේ එකඟ වුණා මේක අලුතෙන් ලියන්න ඕනේ කියලා. නමුත් ඒක අවසාන යනකොට සිරදනුවන් සහ මොනවාද දඩමුදල් ලබා දීමක් කරන්නේ නැත්නම් පනතේ බලයක් නැහැ. ඔකයි වෙන්නේ. සිත දැනුවන් හෝ දැනුමුදන් නැත්තම් පනතව ශක්තිමත් නැහැ. ඒතර පනතෙන් අපේක්ෂිත ඉලක්කය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක දීපු ගමන් අවසාන තීන්දුව මහාධිකරණ මිනිසුරුවරක් අතේ. දැන් මේ දෙකෙන් මොකක්ද අපිට අවශ්‍ය වෙන්නේ? මහාධිකරණ මේ දිසදැනුවන් හෝ දරද මේව දැනුවන් දෙන්න ඕන කියලා මහාධිකරණ මිනිසුරුවෙක් ගාවට යන්නද? දැන් මහාධිකරණ මිනිසුරුවරයා උදාහරණයකට මහාධිකරණ මිනිසුරුවරයා පිළිගන්නේ රුචිකරන්නේ වෙනත් ධර්මයක් නම් අර කවුරු හරි විකෘති කරා කියන ධර්මයේ ෘචි කරනවා නම් මොකද මිනිස්සෙගේ අයිතියක් නේ ඕන ධර්මයක් ෘචි කරන්න පුළුවන් ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. ඒක මානවයිති මූලික අයිතිවාසිකමක්. ඒක එහෙම කෙනෙක් නම් එයා අතින් මොනවාගෙ තීන්දුවක් කියන්න පුළුවන්. ඌට පුළුවන් ද පාලිකේවල මේ තීන්දුව අවසානයේ ලබා ගන්න. ඔව් අනුන් කියන එක විතර දහන්නේ. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ පන්ත මණ්ඩලයේම විශ්වාස කරයි. අනිත් පැත්තට තීන්දුවක් දුන්නොත් මොකද වෙන්නේ? මේ සියලු ප්‍රශ්න මේකේ තියෙනවා. එනිසා ත්‍රිපිටක සංරක්ෂණ පනත තිබ්බේ වෙනම තැනක. ඒක තියෙන්නේ වෙනම ප්‍රශ්නයක් එතන තිබුණේ. ඒ ප්‍රශ්නය පෙන්වුවට පස්සේ සංඝය එකතු වෙලා තමයි ඒකට විරුද්ධ වුණේ. කොච්චර කට්ටිය කෑ ගැහුවත් මේක එකතු වෙලා හදන්න කියලා. ඒ කෑ ගන්න හැද දන්නවා මෙතන තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි.
ලංකාවේ තියෙන නීතිය හැටියට මහාධිකරණ විනිසුරුවරයෙකුට අවසාන තීන්දුව නොදී සිරදඬුවම් දෙන්න දඬුමුදල් දෙන්න බෑ. සිරදඬුවම් දඬුමුදල් නොදී මේ පනතෙන් අර අපේක්ෂිත ඉලක්කය ඉෂ්ට කරගන්න. ඒකේ තියෙන වෙන හොඳ දේවල් ත්‍රිපිටකය ගැන මේ අධ්‍යාපනයේ දිනු කරන්න, භික්ෂු අධ්‍යාපන ඒවා ඉතින් හොඳ ඒවා ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒවා එක්තු කරලා පනතක් ගෙනවා නම් කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ ඔකට. නමුත් අර එලමන්ට් එක සහිතවනේ පනතක. ඒකනේ මූලික ඉලක්කය. ධර්ම විකෘති කරනට දඬුවම් දෙන්නේ, ඔවුන්ගේ ශාසනය එලවන්නනේ, ඔවුන්ගේ ශාසනය නිරපන්නනේ. ඒක නිරපන්නට කරේ නෛතික බලයක් ගෙනලා ලොකු දැවැන්ත දඬුවම් ක්‍රමයක් හදුවානේ. ඒ දඬුවම් ක්‍රමය හදපු ගමන් මේ වගේ වෙන ප්‍රශ්නයකට යනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ තියාගෙන මොනවා හරි ධර්ම විකෘතියක් කරනකොට ත්‍රිපිටක සංස්කරණ පනතට විරුද්ධ වෙච්ච අයට බැන්න කියලා තේරුමක් නැහැ. ඒ බණින අයට කියන්න තියෙන්නේ ඉතින් තමන් ඉස්සල ප්‍රශ්නේ තේරුම් ගන්න. සාකච්ඡා කරන මොනවා සාකච්ඡා කරන්නේ? සාකච්ඡා කරන්න දෙන්නේ මෙච්චරයි. එහෙමනම් ඒ අවශ්‍ය දේ කරන්න ඕන නම් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් දෙන තීන්දුව අවසානාත්මක තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු බලයක් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට දෙන්න ඕනේ. මොන විහිළු කතාවක්ද මේක? ඒක කරන්නේ ඒ වගේ තැනක මේක තියෙන්නේ. ඕක සරල දෙයක් තේරෙන්නේ නැත්නම් ත්‍රිපිටක සංරක්ෂණ පන්දර විරුද්ධ වුණා කියලා ඒක කෑ ගහන එකේ මට කියන්න තියෙන එක්ක නීතිය දන්නේ නැහැ. ඒක නීතිය තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. කට්ටියකට බනින්න කෑ ගහන්න මඩ ගහන්න මොන හරි අවශ්‍යතාවයක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඒකත් ඒකයි මේකයි සම්පූර්ණ දෙකක්. මේ සංස්ථාවක් කරලා මේ ආයතනයක් සංස්ථාපනය කරලා ආයතනයක් පිහිටුවගෙන ඒකේ නෛතික බලය ශක්තිමත් කරලා මේක ඇතුලේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම කියන එක එකක්. මුළු සංඝයාටම බලපාන, මුළු රටකටම බලපාන විදිහට ධර්ම විකෘති කර සිරදනුවම් දෙනවා, දඩ මේ මොනවාද මේ මොනවාද දඩ මුදල් ලබා දෙනවා කියන වශයෙන් මේකක් මේවා කිරීම තව එකක්. මේක සම්පූර්ණ වෙනස් ස්කේල් දෙකක තියෙන 52ක්. මේක පෞද්ගලික මන්ත්‍රී පනතක්. අරක එහෙම නෙවෙයි. ඒක මේ රටරම් බලපාන මහා දෙවන්ත පනතක් ලෙස ගෙනාපු එක.